ආවර්තික ගුණ විචලනයේ මාස්ටර් ක්ලාස් එකේ 13 වෙනි පාඩම. මේ පාඩමෙන් මම දුවල පුතාලාට පැහැදිලි කරන්නේ ද්‍රවාංක විචලනයේ සම්බන්ධයෙන්. ද්‍රවාංකය කියලා කියන්නේ යම්කිසි ඝන ද්‍රව්‍යයක් උෂ්ණත්ව වෙනසකින් තොරව ද්‍රව බවට පත්වන උෂ්ණත්වය. අපි සාමාන්‍යයෙන් දත්ත වගුල දකින්නේ සම්මත ද්‍රවාංකය. සම්මත ද්‍රවාංකය කියලා කියන්නේ සම්මත පීඩනයේදී, ඒ කියන්නේ වායු ගෝල පීඩන එකක පීඩනයේදී යම්කිසි ඝනයක් උෂ්ණත්ව වෙනසකින් තොරව ද්‍රව බවට පත්වන උෂ්ණත්වයට තමයි සම්මත ද්‍රවාංකය කියලා කියන්නේ. අපි ඒ අදහස සටහන් කරගනිමු. ද්‍රවාංකය යම්කිසි ඝන ද්‍රව්‍යයක් උෂ්ණත්ව වෙනස්කින් තොරව ද්‍රව බවට පත්වන උෂ්ණත්වය. එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස හැඳින්වේ. එතකොට ද්‍රවාංකය කෙරෙහි බලපානවා බාහිර පීඩනය. එතකොට අපි සාමාන්‍යයෙන් දත්ත වගුල දකින්නේ සම්මත ද්‍රවාංකය. සම්මත ද්‍රවාංකය නිර්ණය කරන්නේ සම්මත පීඩනයේදී. ඒ කියන්නේ වායු ගෝල පීඩන එකක් යටතේ, එහෙම නැත්නම් පැස්කල් 1.13 ගුණ කිරීම 10^5 පීඩනයක් යටතේ. අපි ලියමු සම්මත ද්‍රවාංකය. සම්මත වායු ගෝලීය පීඩනයේ යටතේදී වරහන් ඇතුළේ ලියන වායු ගෝල පීඩන එක, එහෙම නැත්නම් පැස්කල් 1.13 ගුණ කිරීම 10^5 වරහන වැහුවා. සම්මත වායු ගෝල පීඩනයේදී යම්කිසි ඝන ද්‍රව්‍යයක් උෂ්ණත්ව වෙනසකින් තොරව ද්‍රව බවට පත්වන උෂ්ණත්වය, එම ද්‍රව්‍යයේ සම්මත ද්‍රවාංකය ලෙස හැඳින්වේ. එතකොට මම මේ දීලා තියෙන්නේ පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූල ද්‍රව්‍යවල සම්මත ද්‍රවාංක. දැන් දරුවන්ට කරන්න තියෙන්නේ කොටුරුල් කොළයක් හරි ප්‍රස්ථාර කොළයක් හරි අරගෙන පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූල ද්‍රව්‍යවල ද්‍රවාංක විචලනයට අදාළ ප්‍රස්ථාරය අඳින එක. වීඩියෝ එක ප්ලේ කරන එක නතර කරලා ප්‍රස්ථාරය ඇඳලිමු. එතකොට පරමාණු ක්‍රමාංක 1 සිට 18 දක්වා මූල ද්‍රව්‍යවල ද්‍රවාංක විචලන ප්‍රස්ථාරය ලැබෙන්නේ මෙන්න මේ ස්වරූපේ. එතකොට මේ ප්‍රස්ථාරය පරීක්ෂා කරමු. අපිට පේනවා දෙවැනි ආවර්තයේ මූල ද්‍රව්‍ය අතරින් ඉහළම ද්‍රවාංකය පවතින්නේ කාබන් වලට. තුන්වැනි ආවර්තයේ මූල ද්‍රව්‍ය අතරින් ඉහළම ද්‍රවාංකය පවතින්නේ සිලිකන් වලට. මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕනේ, කාබන් වලට ඇත්තටම සම්මත ද්‍රවාංකයක් නැහැ. ඒතර කාබන් සම්මත පීඩනයේදී ඌර්ධ්වපාතනයට ලක්වීමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඌර්ධ්වපාතන උෂ්ණත්වය තමයි මෙතනදී ද්‍රවාංකයේ විදිහට අරගෙන මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. තුන්වැනි ආවර්තයේ මූල ද්‍රව්‍ය සලකපුවහම අපිට පේනවා ද්‍රවාංකය ඉහළම වෙන්නේ සිලිකන් වල. එතකොට කාබන් සහ සිලිකන් 14 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. ඒ නිසා අපිට කියන්න පුළුවන් නියෝජක මූල ද්‍රව්‍ය තියෙන ආවර්තයක ඉහළම ද්‍රවාංකය තියෙන්නේ 14 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයට කියලා. ප්‍රස්ථාරය අලවලා අපි ඒ කාරණේ සටහන් කරගමු. නියෝජක මූල ද්‍රව්‍යයේ ආවර්තයක ඉහළම ද්‍රවාංකය ඇත්තේ 14 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයට. ඒ වගේම තරල ගුණත් දැල් ලියන්න. සම්මත පීඩනයේදී කාබන් වලට ද්‍රවාංකයක් නොපවතී. සම්මත පීඩනයේදී කාබන් ඌර්ධ්වපාතනයට ලක්වේ. එතකොට ඒ ඌර්ධ්වපාතන උෂ්ණත්වය තමයි මෙතනදී ද්‍රවාංකයේ විදිහට සලකලා ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. දැන් අපි බලමු කාණ්ඩයක් ඔස්සේ පහළට ද්‍රවාංක විචලනය. කාණ්ඩයක් ඔස්සේ පහළට ද්‍රවාංක විචලනයේ නිශ්චිත රටාවක් ප්‍රකාශ කරන්න අමාරුයි. කාණ්ඩයෙන් කාණ්ඩයට ද්‍රවාංක විචලනය වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යවල ද්‍රවාංක සැලකුවොත් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් අණුපිළිවෙලින් ද්‍රවාංකය අඩුවීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි ඒ කාර්යය සටහන් කරගමු. පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සැලකුව විට ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් අණුපිළිවෙලින් ද්‍රවාංකය අඩුවේ. එතකොට මේ අණුපිළිවෙලට ද්‍රවාංකය අඩු වෙන්නේ ඇයි කියන එක ලෝහක බන්ධනය පදනම් කරගෙන අපි රසායනික බන්ධන දෙවැනි මාස්ටර් ක්ලාස් එකේදී පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා ඒ සටහන් නැවත සැරයක් බලලා ඒ කරුණු මතක් කරගන්න එක වඩා සුදුසුයි මේ වීඩියෝ එකේ ඉතිරි ටික බලන්න කලින්.
දැන් අපි බලමු දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක විචලනය. දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක විචලනය බලපුවාම අපිට පේනවා එතකොට බෙරිලියම් වල ද්‍රවාංකයට වඩා මැග්නීසියම් වල ද්‍රවාංකය ගොඩක් අඩුයි. මැග්නීසියම් වල ද්‍රවාංකයට වඩා කැල්සියම් වල ද්‍රවාංකේ ටිකක් වැඩි. ඊට පස්සේ කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් අණුපිලිවලින් ද්‍රවාංකය අඩු වෙනවා. අපිට ඒ අගයන් මේ විදිහට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. අපි ලියව මාතෘකාවක් දෙවනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යවල කාණ්ඩයේ පහළට ද්‍රවාංක විචලනය. මේ විදිහට අදාළ අගයන් ඇසුරෙන් දල ප්‍රස්ථාරයක් අඳිමු. 17 වෙනි කාණ්ඩයේ 18 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය සැලකුවොත් කාණ්ඩයේ ඔස්සේ පහළට යනකොට ද්‍රවාංකයේ වැඩිවීමක් තමයි නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ. අපි ඒ කාරණේ සටහන් කරගමු. 17 වෙනි කාණ්ඩයේ සහ 18 වෙනි කාණ්ඩයේ කාණ්ඩයේ ඔස්සේ පහළට යන විට ද්‍රවාංකය වැඩි වේ. අපි දන්නවා 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින්නේ ද්විපරමාණුක අණු විදිහට. අපි 얘 ගැන රසායනික බන්ධන මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා. එතකොට මේ ද්විපරමාණුක අණු නිර්ද්‍රවීයයි. එතකොට නිර්ද්‍රවී අණු අණු අතර ඇති වෙන්නේ ප්‍රේරිත ප්‍රේරිත ද්විධ්‍රව ආකර්ෂණ බල. වෙන විදිහකින් කිව්වොත් ලන්ඩන් අපකිරණ බල. එතකොට ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබල බව වැඩි වෙන්නේ අණුවේ විශාලත්වය. වෙන විදිහකින් කිව්වොත් අණුක කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙනකොට. එතකොට මේ කාරණේ පදනම් කරගෙන අපි රසායනික බන්ධන දෙවැනි මාස්ටර් ක්ලාස් එකේදී ක්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින් අණුපිලිවෙලින් ද්‍රවාංකය වැඩි වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරලා දුන්නා. දරුවන්න පුළුවන් ඒ සටහන් බලලා ඒ කරුණු නැවත මතක් කරගන්න. ඒ විදිහමයි හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෂෙනෝන්, රෙඩෝන් කියන්නේ උච්ච වායුන්, තනි පරමාණුයේ අණු. එතකොට ඒ අණුත් නිර්ද්‍රවීයයි. එතකොට ඒ අණු අතර ඇති වෙන්නේ ප්‍රේරිත ප්‍රේරිත ද්විධ්‍රව ආකර්ෂණ බල, වෙන විදිහකින් කිව්වොත් ලන්ඩන් අපකිරණ බල. එතකොට අණුවේ විශාලත්වය වැඩි වෙනකොට, වෙන විදිහකින් කිව්වොත් අණුක කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙනකොට, ඒ කියන්නේ හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෂෙනෝන්, රෙඩෝන් අණුපිලිවෙලින් තමයි ප්‍රේරිත ප්‍රේරිත ද්විධ්‍රව ආකර්ෂණ බලවල ප්‍රබලතාව වැඩි වෙන්නේ. එතකොට ඒ විදිහට අපි රසායනික බන්ධන දෙවැනි මාස්ටර් ක්ලාස් එකේදී හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෂෙනෝන්, රෙඩෝන් අණුපිලිවෙලින් ද්‍රවාංකයේ වැඩිවීම පැහැදිලි කළා. ඒ කරුණු නැවත සැරයක් අධ්‍යයනය කරලා මතකයට නංවා ගන්න එක වඩා සුදුසුයි ඊළඟ කරුණු අධ්‍යයනය කරන්න කලින්. අපි ඒ කාණ්ඩය සටහන් කරගනිමු. 17 වෙනි කාණ්ඩයේ සහ 18 වෙනි කාණ්ඩයේ පහළට යන විට ද්‍රවාංකය වැඩි වේ. එතකොට අපි මේ පාඩමෙන් තේරුම් ගත්තා නියෝජක මූලද්‍රව්‍යයේ තියෙන ආවර්තයක වැඩිම ද්‍රවාංකය තියෙන්නේ 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට කියලා. ඒ වගේම කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ද්‍රවාංකයේ විචලනයේ සම්බන්ධයෙන් අපි පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, 17 වෙනි කාණ්ඩය සහ 18 වෙනි කාණ්ඩය උදාහරණ වශයෙන් අරගෙන කරුණු සාකච්ඡා කළා. එතකොට 13 වෙනි කාණ්ඩය, 14 වෙනි කාණ්ඩය, 15 වෙනි කාණ්ඩය, 16 වෙනි කාණ්ඩය කියන කාණ්ඩ අපි මෙතනදී ද්‍රවාංක විචලනයේ සලකා බැලුවේ නැහැ. ඒකට හේතුව ඒ කාණ්ඩවල ලෝහ සහ අලෝහ පවතින නිසා. එතකොට බන්ධන ස්වරූපය එකම විදිහේ නොවි ද්‍රවාංක විචලනයේ සංසන්දනය කිරීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි ඒ කාණ්ඩ ගැන කරුණු සලකා බැලුවේ නැහැ. ආවර්තික ගුණ විචලනයේ මාස්ටර් ක්ලාස් එකේ 14 වෙනි පාඩමේ මම දරුවන් උගන්වන්නේ තාපාංක විචලනයේ සම්බන්ධයෙන්. අපි ඒ පාඩමෙන් උණ ගැසෙමු.